අපූර්ව මාත්‍රකාවක් මනෝවෛද්‍යවරුන්ටත් පිස්සු වැට්ටු අපේ කාලේ එම්ඩන් වෙදා විද්‍යා කුලපති කොහොමද මනෝවෛද්‍යවරුන්ට පිස්සු වට්ටන්න පුළුවන්ද පිරිතෙන් ඒකට යවන්න පුළුවන්ද පිරිතෙන් නිකන් හොල්ලලා පෙන්වන්න පුළුවන්ද දැන් කෙනෙකුගේ ඇඟට ආවේශ වෙනවා ඉතින් ඒක ගැන වැඩි කතාවක් නැතුව අපි මේ වීඩියෝ පටියෙන් බලමුද එහෙනම් දිගටම එක දෙයක් ගැන කතා කරන එක වැඩක් නැති වුණත් අද දවසේ අපි කතා කරන්නට ඕනි එදා අපිට උත්තර ලැබිච්චි නැති තැන් මොනවද කියලා. සමහර අය කරනවා වගේ එහෙන් මෙහෙන් දැනුම නොදැනුම පටලවා කරන සාකච්ඡා මහා නාලිකාවක කළා ජාතික රූප වාහිනී කළත් මහපට්ටන් නම්බු නාම ඇති අය අරගෙන ඇවිල්ලා කරත් වැරද්දක් වෙන්න පුළුවන්. ජාතික රූප වාහිනී කැඩ වග කිව යුතු තැනක්. ජාතික රූප වාහිනී කැඩ වග කිව යුතු තැනක්. කියන තරමට මේ මහා සාගරේ උතුරන්න එපා. මේ ලින්ටික උතුරන්න එපා. මේ ගංගාවල් උතුරන්න එපා. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඉන්නියට තිබුණත් කොඩි වින්න අන්න වින්න බන්ධන නොකැපෙන දෙයක් ජලනන්දන පිටින් නැහැ. එහෙම කරන්න පුළුවන් කෙනෙකුටත් ඉන්නව නම් මේ රටේ කහ හෝ සුදු ඕන කෙනෙකුට අපි මේ වැඩසටහන විවෘතයි. ජේෂ්ඨ මහාචාර්යවරේ කෙවිලා ජාතික රූපවාහිනී පෝය දවසක කියනවා නම් චතුවිසති බුද්ධෝ සී කියලා අම්මා අප්පා හදපේකට දන්නේ නැහැ. එහෙම පිළිත් ඒ වගේ නම් මට හොඳ වැටීමක් තියෙනවා මම ඒක නද්දනේ කරලා තියෙනවා මම ඒක නද්දනේ කරලා තියෙනවා චතුවිසති බුද්ධෝ සීසෝ භවිෂ්‍යති උද්දමං වාරමේ ජල යුද්ධේ ජලනන්දන මුද්දමං චතුවිසති බුද්ධෝ සීසෝ භවිෂ්‍යති උද්දමං වාරමේ ජල යුද්ධේ ජලනන්දන මුද්දමං එහෙම කෙනෙක් ගන්නන ශිෂ්‍යන්ට දෙයියන්ගම පිහිටක් මෙහෙමනම් ජේෂ්ඨ මහාචාර්යකන් ලැබෙන්නේ මිත්‍යාවට ටෝච් එක කියලා අල්ලගෙන යන දේවල් ෆ්ලෑෂ් එකක් වැදුණු ගමන්ම පිච්චිල යන එක අහන දෙයක් නෙමෙයි. අපි ලංකාවේ ජාතික රූප වලට මොනෝ වෙලාද කියලා අපිට නම් හිතා ගන්න බෑ. මේක කියේ ඇහුනේ මට විතරද? සෝඩ නැතු ගහපු හාමුදුරු කෙනෙක් කැවිදilla විකාර දොඩවනවයි කියලා. නිකන් ඉතාලම චරා විදිහට, තක්කඩි විදිහට, කැත විදිහට වැඩසටහන් වලට ඇවිල්ලා අපි කියන අර තප්පුලනවා කියලා. ඒක කරන්න එපා මිනිස්සෙක් නේ. ඊට වඩා වටින හාමුදුරු කෙනෙක් නේ. මේ පිරිතේ ශක්තිය සෞරග්‍රහ මණ්ඩල කෝටි සිය ගණනකින් පරිමිත. මහා සහස්‍රී කෝටි සත සහස්‍රී අනන්ත විශ්ව ධාතු දක්වා මේ ලෝකේ ගමන් කරන බව තථාගත බුදු මුවින්ම කියවලා තියෙනවා. ඕනම කොඩි විනය, ඕනම බන්ධනයක්, ඕනම හානියක්, ශාන්ති කැපිල්ලක් විදිහට නරක පැත්තේ තියෙන දේවල් කපල කොටලා දාන්න පුළුවන්. ජාතික රූප වාහිනියට මේ කරන ප්‍රෝඩාව කරන්න එපා. හරි ධර්මයේ ගේන්න. පොය දවසේ මිනිසුන්ගේ හිත සනසන්න. බීගත්ත බේබැද්දෝ වගේ අය, කුඩු ගහපු වගේ අය ගෙනල්ලා මේ පොය දවස නරක කරන්න එපයි කියලා. බොහොම කරුණාවෙන් ඉල්ලා සිටින්න කැමතියි. ආයුබෝවන්. අදෘශ්‍යමාන ලෝකය නොපෙනෙන බලවේග මේ ආදී තුරුතුරු තමයි අපි ඔබට අදෘශ්‍යමාන තුලින් ගෙන ආවේ. එක දෙයක් ගැන දිගින් දිගට කතා කරන්න අපි කැමති නැහැ. ඒත් ඔබට නිවැරදි සත්‍ය තුරුතුරු හෙළි නොවුනොත් යම් කිසි වැඩසටහනකින් අපි ඒ පිළිබඳව දිගින් දිගටම කතා කරලා හරි දේ මොකක්ද කියලා දැනගන්නට ඕන. ඒක නිසාම අද දවසේ අදෘශ්‍යමාන තුලින් කතා කරන්නට සූදානම් වෙන්නේ පසුගිය දවසක සිදුණු වැඩසටහනක් සම්බන්ධයෙන් මත වේදාත්මක තොරතුරු පිළිබඳව තමයි අද දවසේ කතා කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් ඒ සඳහා අද දවසේත් ආසනාරූඪව වැඩ සිටිනවා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය ඇත්කඳුරේ සුමනසාර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. අපි එතුමන් වහන්සේව ගෞරවපූර්වකව මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. අවසරයි ස්වාමින් වහන්ස. ඇත්තටම අපි අද කතා කරන්නට යන මේ කරුණ පිළිබඳව ප්‍රවේශයක් ගත්තොත් ඔබ වහන්සේම මම හිතනවා ඊට හොඳම වෙලාව කියලා. සවන් දෙන සෑම දෙනාටම සම්මා සම්බුදු සරණයි. මේ වැඩසටහන අපූර්වට මෙහෙවන අපේ ප්‍රවීණ නිවේදිකා අමිලා මැතිණියනි, සවන් දෙන පිටවත්නි, මම හිතන්නේ සාකච්ඡා කළ යුතු දේවල් ගොඩක් තියෙනවා. බුද්ධ දේශනාව සාකච්ඡායකෝ මහරජ පඤ්ඤා වේදි තබ්බන්. සාකච්ඡාවකින් තමයි ප්‍රඥාව මෝදු කරන්න පුළුවන්. එහෙමයි සර්. දැනුම බුද්ධිය බවට පරිවර්තනය කරලා
එය ප්‍රඥා ආලෝකයක් බවට තෙද ගන්වන්නට බල ගන්වන්නට ඔද ගන්වන්නට හැකියාව ලැබෙන්නේ සාකච්ඡාවෙන්මයි යමක් වැහුනහම බබලන ඒ බල් මේ ලෝකෙ තියෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා වැහුනහම බබලන දේවල් මිච්ඡා දිට්ඨි මිත්‍යා දෘෂ්ටිය වැහෙන්න වැහෙන්න බබලනවා වැහුනහම තමයි බබලන්නේ ඊළඟට ඉත්‍ති ශරීරං ස්ත්‍රීගේ ශාරීරිය වැහින්න වැහෙන්න තමයි බැබලීම තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බ්‍රාහ්මණ මන්ත බමුණන්ගේ මන්ත්‍ර ඉවේ গুপ্ত බව වැහෙන්න වැහෙන්න තමයි බබලන්නේ හැබැයි බුදුහාමුදුරුවෝ විවර වුණාම බබලන කරුණු තුනකුත් පෙන්නනවා ඒ තමයි සූර්ය මණ්ඩලම් සූර්යා හොඳට පායලා විවෘත වෙලා තිනකොට මොන තරම් ලස්සනද හිරු එළිය වැටෙනකොට හරි ලස්සනයි ඒ වගේම චන්ද මණ්ඩලක් සඳ මඩල ඒ සඳ කිරණ මේ ලෝකයට වැටෙනකොට ගහකොළ පරිසරේ හිඳහගෙන වගේ අපිට තේරෙනවා පුදුමාකාර ශාන්තියක් පරිසරයට සතා සිව්පා වගේ හිතට පවා දැනෙනවා මිනිස්යාටත් එහෙමයි ඒ ඔක්කොටම වඩා තථාගත පවේදිතෝ ධම්ම විනයෝ අර සඳේලියට වඩා අර හිරුවෙලිය විවෘතුණාට වඩා තථාගතයන්න් වහන්සේ දේශනා කළ ධර්මයේ හැබැයි හරියට ඒ ධර්මයේ කතා කරනවා නම් සාකච්ඡාවට විවර වෙනව නම් විමර්ශණයට විමර්ශණයට පරිවිමර්ශණයට විවෘත වෙනවා නම් ඒ තුලින් ප්‍රඥා ගඟ දැනුමේ ගඟ බුද්ධිය වෙලා ඒ ප්‍රඥා බලයක් වෙලා ප්‍රඥා ශක්තියක් වෙලා මේ සමාජෙට ශාන්තිය ඇති වෙනවා. හැබැයි සමහර අය කරනවා වගේ එහෙන් මෙහෙන් දැනුම නොදැනුම පටලවා කරන සාකච්ඡා මහා නාලිකාවක කළත් ජාතික රූප වාහිනී කළත් මහපට්ටන් නම්බු නාම ඇති අය අරගෙන ඇවිල්ලා කරත් ඒක වැරද්දක් වෙන්න පුළුවන්. තථාගත ධර්මයේ එසේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් උන්වහන්සේ සෞ කෙලෙසුන් නස මේ මනසේ සෛල සියල්ල 100%ක්ම අවදි කොට ඒ දෙසු දහම මේ ප්‍රතජන අපි වගේ කෙනෙකුට ඒව එහෙම නෙමි ඒව එහෙම වෙන්නේ නැහැ කියලා යම් කිසි කෙනෙක් නිකන් ඔහෙ ඔල්මාද දොඩවනවා නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසාම අපි මේ වැඩසටහන තුළින් යමක් කතා කළ යුතුයි කියන තීරණේ ඉන්නවා. ඇත්තටම ඔබට තේරෙන්නට ඇති දැන් අපි මොකක් ගැනද මේ කියන්නේ කියලා. දිගින් දිගටම එක දෙයක් ගැන කතා කරන එක වැඩක් නැති වුණත් අද දවසේ අපි කතා කරන්නට ඕනි එදා අපිට උත්තර ලැබිච්ච නැති තැන් මොනවද කියලා. ඒ කියන්නේ ඇත්තටම ස්වාමින් වහන්සේ අපි කෙලින්ම කතා කරොත් ජාතික රූපවාහිනී මීළඟ දවසේ නරඹන්නට ලැබුණු වැඩසටහනිනුත් අපිට හරියාකාරව අපේ මේ ගුප්ත ශාත්‍රය එහෙම නැත්නම් අපි දන්නා කියන නොපෙනෙන ලෝකය ගැන විශ්වාසයක් එහෙම නැත්නම් අපේ බෞද්ධ ආගමට අපි පිරිත එහෙම නැත්නම් පිරිත් නූල මේ බල සම්පන්න දේවල් පිළිබඳව හරි තොරතුරක් අපිට ලැබුණ නැහැ. ඒ පිළිබඳව ඔබ වහන්සේ කතා කළොත් මුලින්ම මොකද්ද කියන්න තියෙන්නේ? ඒක අමිලා හොඳ කාරණයක්. මොකද පිරිත ගැන කතා කරන්න ස්වාමීන් වහන්සේ තරම් කෙනෙක් ස්වාමීන් වහන්සේලානේ පිරිතත් එක්ක පර්යේෂණය කරනවා පිරිත් දේශනා කරනවා පැවිදි වුණ දා ඉඳලා මේ පිරිත පිළිබඳ විශේෂ අධ්‍යයනයන්ට ස්වාමීන් වහන්සේලා යොමු වෙනවා එහෙම නැතුව බෑනේ කෙනෙකුට යමක් සිත ශාන්තිය පිණිස දේශනා කරනවා නම් ඊගෙන වැටහීමක් තියෙන්න ඕන පද ගැන වැටහීමක් තියෙන්න ඕන යතිය තියෙන තැන මේ වැටහීමක් තියෙන්න ඕන පද කඩන තැන හඬ ඉහළ පහළ යනවා නම් ඒ තැන් ඒ වගේම පාලි වචනවල තේරුම අර්ථයනි මේ මේව දන්නේ නැතුව කෙනෙක් ඒවත් එක්ක වැඩ කරනවා නම් ඒක වචනේ බහුවචනේ මාරු වෙනවා නම් ඈ මේ මේව ලොකු ප්‍රශ්නයක් ඒ සමහර වෙලාවට ලොකුයයි කියලා හිතන් ඉන්න අය සාකච්ඡා කරනකොට තමයි තමන්ගේ ප්‍රඥාව කොහෙද තියෙන්නේ මොට වෙච්ච ප්‍රඥාවක්ද මොට වෙච්ච පිහියක්ද තියෙන්නේ කියලා දැනගන්න පිරිත අපි මතක් කළා කලිනුත් ආයුබෝවන් ශ්‍රී ලංකා තුලින් අපි කතා කරලා තිනවා
මේ පිරිතේ ශක්තිය විශේෂයෙන් රතන සූත්‍රය වගේ ගත්තොත් එදා මා හිතන්නේ දෙවනි වැඩසටහනේදී මේ මේ අය ගොඩක් පටලවා ගත්තා. එහෙමයි. පළවෙනි දවසේ අපි හාමුදුරුවනේ අවසරයි අපිට දැනගන්න ලැබුණා මේ පිරිත් නූල බඳිනවා කියන්නේ පිරිත කියන්නේ මානසිකව කෙනෙක්ගේ හිත සැනසීමක් විතරයි කියලා අපිට අහන්න ලැබුණා. නමුත් අපි මේ මතේ ඉන්න කැමති නැහැ. එතනින් එහාට ගියාමත් අපිට අහන්න ලැබුණා තවත් වැරදි කතාවක්. ඒ ගැනත් අපි කතා කරමු. අනිවාර්යයෙන්ම ඇත්තටම ප්‍රධාන කාරණේ දුනේ අපේ ස්වාමීන් වහන්සේ ළමක් හැටියට නිහඬව ඉන්න බැරි උනේ ඒ වැඩසටහනට ආපු ලොකු ලොකු පට්ටන් නම්බුනාම තීච්ච ස්වාමීන් වහන්සේ සෙව්වන් දෙහුවා පිරිත් නූලේ බලයක් නැද්ද? එහෙමයි. පිරිතේ බලයක් නැද්ද? ස්වාමීන් වහන්සේලා මේ පන්සල් වලට කවුරු හරි ආවේශ වෙලා හරි ප්‍රලය වෙලා හරි මොකක් හරි වෙලා අමනුෂ්‍ය ආබාධයකින් අමනුෂ්‍ය ග්‍රහණයකින් ආවට පස්සේ පිරිත් කියලා ශාන්තිය ප්‍රාර්ථනා කරාට පස්සේ සුව වෙනවා. එතකොට පිරිතේ බලයක් නැද්ද අපේ හාමුදුරනේ කියලා අහපුත් යන මේ විශ්ව ශක්ති නැහැ කියාගන්නේ මේ දෙන්නම ආවේ අවුරුදු 12ක් තිස්සේ කියන්නේ විශ්ව ශක්ති නැහැ. මේ ශාස්ත්‍ර නැහැ. ජ්‍යොතිෂය නැහැ. ලෝකේ গুপ্ত කර්ම කියලා දෙයක් නැහැ. ඒවා අමිලා නිවන් යන්න බැරි වුණාට ඒවා ශාස්ත්‍ර. හැබැයි මේ කට්ටිය හදිසි වෙන්නේ භූගෝල විද්‍යාව කියලා එකක් නැහැ. ඒවා වටින්නේ. හරියටම ඉතින් ඒවා නිවන් යන්න බැහැනේ. නේ මම මේ උදාහරණයක් කිව්වේ. ශාස්ත්‍ර ලෝකයේ තියෙනවා ඒ ශාස්ත්‍ර අතරත තථාගත ධර්ම ශාස්ත්‍රයේ සුවිශේෂී කියන එක අපි පිළිගන්න ඕන. උන්වහන්සේ බුදුමුවින් දේශනා කොට වදාළ පිරිතේ ශක්තිය මේ පෘථුවි තලයට විතරක් නෙමෙයි මේ සෞරග්‍රහ මණ්ඩලයට විතරක් නෙමෙයි සෞරග්‍රහ මණ්ඩල 1000කින් විතර පරිමිත බලන්න 10000කින් විතර පරිමිත චූලනිකාලෝක ධාතු දක්වා යනවා. අභිබු සූත්‍රයේ වගේ විමසා බලන්න පුළුවන්. ඒ වගේම සෞරග්‍රහ මණ්ඩල දසලක්ෂයකින් පමණ පරිමිත ඒ ද්විසහස්‍රී මජ්ක්‍ධිමාලෝක ධාතුවට ඒ රතන සූත්‍ර වගේ බලගත සූත්‍රවල බලය මහා ආශිර්වාදයක් වෙනවා. එතනින් නවතින්නේ නෑ. මේ පිරිතේ ශක්තිය සෞරග්‍රහ මණ්ඩල කෝටි සිය ගණනකින් පරිමිත මහා සහස්‍රී කෝටි සත සහස්‍රී අනන්ත විශ්ව ධාතු දක්වා මේ ලෝකේ ගමන් කරන බව තථාගත බුදු මුවින්ම කියවලා තියෙනවා. කෝටේෂන් එක නැත්තම් බලන්න අභිභු සූත්‍රය. ඉතින් මෙච්චර දේශනා කරලා තියෙන මේ කරුණු කාරණා මේ පිරිත් නූලටත් මේ පිරිතටත් තියෙන්නේ ඒකන් මනස නිකන් රැවටිල්ලක් වගේ එහෙම නැත්තම් සූපත් කිරිල්ලක් පමණයි එතනින් එහාට ඇති දෙයක් නැහැ කියලා. නිකිනි පොහොය දවසේම ජාතික රූපවාහිනියෙන් කිව්වට පස්සේ බොහෝ අය නිශ්ශබ්දව හිටියා. හැබැයි අපට නම් බෑ එහෙම නිශ්ශබ්ද වෙන්න. මොකද අපට තියෙනවා මේ පිරිත පිළිබඳව එහි අර්ථ සිද්ධිය, න්‍යායාත්මක පැත්ත සහ භාවිත පැත්ත අපි අත්දැකලා තියෙන නිසා. නිසා පිරිතේ තීත පැහැදිලිව නැවත නැවත කියන්න ඕන මේ හිත සනසන ශාන්තියක් පමණක් නෙමෙයි ඒක බලයක්. ඒක ශක්තියක්. ඒක විශ්වීය ආශිර්වාදයක්. විශ්වයේ පහළ වුණ හොඳම සෙත් කවිය බුදු පිරිතයි කියන එක අපි කියන්න ඕනමයි. දැන් එතකොට ඊළඟට ඔබතුමිය මා හිතන්නේ විමර්ශනය කරાવી ඊළඟට මේ කට්ටිය දෙවනි වැඩසටහනේදී අදෘශ්‍යමානය 9:10 ඒ කියන්නේ බිනර පොහොය දවසේ අමුතු විදිහට මේ මේ කියන කෑල ටික ටික වෙනස් කරගෙන ආවා. අල්ලගත්තේ මොකද්ද? මේ ජලනන්දන පිරිත බුද්ධ භාෂිතයක් නෙමෙයි. කවුද අපි කතා කරා දම්මිලා එක වචනයක් ජලනන්දන පිරිතක් ගැන? එහෙම සමිනා. නෑනේ. අහන්න අහන්න කියලා නිවේදිකාවට කියනවා මම හිර වෙන ප්‍රශ්න අහන්න කියලා. හිර වෙන ප්‍රශ්නියක්ද පාඩම් කරගෙන ආපු ප්‍රශ්නියක්ද කියලා අපි දන්නේ නැහැ. විශ්වවිද්‍යාලයට උගන්වන්න ලියපු ටියුට් එකද දන්නෙත් නැහැ. ජලනන්දනිය අහන්න. ආයක වැදගත් කාරණයක් කියලා ගත්ත උත්තර දෙන්න. ඒක අර යානයට අයිති, මහා යානේ, තන්ත්‍ර යානේ, වජ්‍ර යානේ, ධාරණී කියන මේවට අයිති අයිති කියලා. අය මොනවදෝ මොනවදෝ ලාට බාස ටිකක් කියලා ඕකේ පද එන්නේ මෙහෙමයිනේ කියලා පටන් ගත්තා. මොකද්ද පටන් ගත්තේ? චතු වීසති බුද්ධෝසි සෝ භවිස්සති උත්තමයි. පාරමි ජලයුත්තේහි මම කියන එක නෙමෙයි ජලනන්දන මුත්තමන්. දැන් බලන්න මේ පුංචි දරුවන්ට පවා
මේ පිරිත ලේ මස් නහර ඇට ඇට මිදුළු දක්වා ඇහිලාම මේක පුරුදු නැද්ද අමිලගෙන් ඇහුවොත් අමිලගෙන් ඇහුවොත් මේ පිරිත ඇහිලා තියෙනවා මේක කියවලා තියෙනවා මේක අපිට මේ මහා මේ පරිචිත භාවයක් අපි තුල තියෙනවා අපි විවිධ පරිශ්‍රණ වල නිරත වෙන නිසා ඉතින් අපි කතා කරන්නේ මේ එක පිරිතක් ගැන නෙමෙයි හැබැයි දැන් පිරිත ගැන දන්න ජලනන්දනී ගැන විශේෂ අධ්‍යනය මම හිතන ශාස්ත්‍රීය අධ්‍යනයක් වෙන්නේ නැති කරපු කෙනා ජේෂ්ඨ මහාචාර්යවරයෙක් ඇවිල්ලා ජාතික රූපවාහිනී පෝය දවසක කියනවා නම් චතුවිසති බුද්ධෝ සී කියලා අම්මා අප්පා හදපු එකද දන්නේ නැහැ එහෙම පිරිත මං හැමදාම කියන කාරණාවක් තමයි මං වැඩසටහනට සන සටහනකට සහභාගී වුණාම මම හිර වෙන ප්‍රශ්න අහන්න කියන එක මම හිර වෙන ප්‍රශ්න අහන්න කියන එක පිරිත කියලා කියන එක වෙන එකක් පිරිත පිළිබඳවම කියනවට වඩා දැන් ඔය ජලනන්දන පිරිත ගැන ඇහුවනේ මං ජලනන්දන පිරිත ගැන කියන්නේ ජලනන්දන පිරිත බුද්ධ භාෂිතයක් නෙවෙයි හරිද දැන් මම මේ කියනේවට ඕන කෙනෙකුට එන්න පුළුවන් ජලනන්දන පිරිත කියලා කියන්නේ බුද්ධ භාෂිතයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකක් නෙවෙයි වීතරාගී බුදු මුවින් පිට වුණ වචනෝකේ නෑ මහායානය මහායානයත් කැරිලා වජ්‍රයානේ ධාරණී මන්ත්‍රයාන තන්ත්‍රයාන සහජයාන වගේ සංකල්ප ගොඩක් තියෙනවා ඒවා අධ්‍යනය කරන අය ඒවා ගැන මට හොඳ වැටහීමක් තියෙනවා මම ඒකන අධ්‍යනය කරලා තියෙනවා ඒවා ගැන මට හොඳ වැටහීමක් තියෙනවා මම ඒකන අධ්‍යනය කරලා තියෙනවා එතකොට නුවර යුගයේ දඹදෙණි යුගයේ වගේ ආපු එකක් තමයි මේක මේකේ තියෙන්නේ පාලි භාෂාව නෙවෙයි සර්ව චතුවිසති බුද්ධෝ සීසෝ භවිෂ්‍යති උද්දමං වාරමේ ජලයුද්දේ ජලනන්දන මුද්දමං අනෝමානේ ජලන්තිරේ උත්තමං පත්ත ජීවරේ එහෙම කියලා පිරිත් ටිකක් විනාශ කරනවා මේ මහාචාර්යවරට දැනගන්න බෑ ඒක වචන බහුවචන චතුවිසති බුද්ධෝති කියලා කතා කරලා 24 දෙනෙක් ගැන මේ මහා ගුණ ගැන බුදුරු ගැන කතා කරලා සෝ භවිෂ්‍යති උත්තමං පාලියෝ සෝ කියන්නේ හෙතෙම ඔහු ඒක වචන නේද? එතකොට ඒකවචන නාම පදයක් යොදන්න පුළුවන්ද? අර යෝ භවිෂ්‍යති කියන තැනට යමෙක් කිව්වම සමූහාර්ථයක්. එතකොට මේකවත් තේරුම් ගන්න බැරි මෙහෙම මොලයක්. මොකද වෙලා තියෙන්නේ කියලා හිතා ගන්න අමාරුයි. එහෙම කෙනෙක් උගන්නන ශිෂ්‍යන්ට දෙයියන්ගම පිහිටයි. මෙහෙමනම් ජේෂ්ඨ මහාචාර්යකන් ලැබෙන්නේ ඔය කියන දේවල් සහ ඔය පරිශන දේවල් මිත්‍යාවට ටෝච් එක කියලා අල්ලගෙන යන දේවල් ෆ්ලෑෂ් එකක් වැදුණු ගමන්ම පිච්චිල යන එක අහන දෙයක් නෙමෙයි. අවසරයි ස්වාමින් වහන්සේ. අපි යම්කිසි තොරතුරක් අපේ රසිකයින්ට අපේ බලන අයට අපි කියලා දෙනවා නම් ඇත්තටම ඒක කොහෙන්ද ගත්තේ මොකද වුනේ කියලා හරිම නිවැරදි තොරතුරු අපි ලබා දෙ යුතුයි. ඔබ වහන්සේ අපිට කවදත් අර කාටවත් පහර දීමේ බලාපොරොත්තුවක් නෙමෙයි විශේෂයෙන්ම කියන්න ඕනි ශාස්ත්‍රීය වශයෙන් තොරතුරු නිරන්තරයෙන් ගෙන ආපු ස්වාමින් වහන්සේ නමක් හැටියට ඒ ජලනන්දන පිරිතේ මුල් කොටසේ නිර්වදතාවයේ පිළිබඳව අපි තහවුරු කරොත් ඔබ වහන්සේට ඒක කරන්න පුළුවන් මං හිතන්නේ ඒක හොඳයි එහෙම අහපු එක මම දැනගෙන හිටියා මට නිකන් එහෙම සෙන්ස් එකක් තිබුණා මිල ඔය ප්‍රශ්නේ ඔය විදිහට අහයි දෝ කියලා ඒ නිසා ළඟටම ගත්තා පෙරවානා පොත් වහන්සේ මට පුංචි අවසරයක් දෙන්න මේ පිරුවානා පොත් වහන්සේ දැන් මේ බලන්න ඕන කෙනෙකුට පේනවා මේක හරි පළපුරුදුයි චිත්‍රයත් එක්කම පුරුදුයි අපේ පන්සල් වල වෙහෙර විහාරවල අමිලා භාවිතා වෙන පිරිත් පොත් අතරත් ඉතා ජනප්‍රිය පැරණි පිරිත් පොතක් තමයි මේ දැන් ඔබතුමිය අහන නිසා මම කැමතියි මේකේ ජලනන්දන පිරිතම මේ පෙරලල ගන්න මොකද හේතුව ඇත්ත ඔබතුමිය කියපු කාරණාත් එක්ක දැන් සමහර අය කියවා මේක බුද්ධ භාෂිතයක් නෙමෙයි ඇත්ත පිරිසිදු බුද්ධ භාෂිතයක් නෙමෙයි ජලනන්දන පිරිත. හැබැයි මේක අමිලට හදන්න බෑ. මේක මට හදන්න බෑ. එවැනි මන්ත්‍රයකට වඩා මේ ජලනන්දන පිරිතේ බලය අමිලා ඕනම කොඩි විනයක් ඕනම බන්ධනයක් ඕනම හානියක් ශාන්ති කැපිල්ලක් විදිහට නරක පැත්තේ තියෙන දේවල් කපල කොටලා දාන්න පුළුවන්. ගිනියට තිබුණත් කොඩි වින අන්න වින බන්ධන නොකැපෙන දෙයක් ජලනන්දන පිරිතේ නැහැ. මහා කලුගලක් ඇතුලේ තිබුණත් මේ ජලනන්දන පිරිත කොච්චර බලවත්ද කියනවා නම් ඒ කපන්න පුළුවන්. ගංගාවක පතුලේ තිබුණත් ඒ බන්ධන කපා දාන්න පුළුවන්. අහසේ තිබුණත් කපා කොටා දාන්න පුළුවන්.
හැමෝටම නෙමේ ඒ පිරිතත් එක්ක සිද්ධි වෙච්ච අයටයි ඒ නිසා මම මේ කියන්නේ ජලනන්දන පිරිත සරණ යන්න නෙමේ හැබැයි ඉතින් අපිට විපත්තිය අපිට කරදරයක් අමනුෂ්‍ය බන්ධනය අනවිනියක් එහෙම නැත්නම් වෙනත් දෝෂයක් කපා කොටා ගන්න නිවැරදි ක්‍රමයෙන් ජලනන්දන පිරිත භාවිතා කළාට වැරද්දක් නැහැ ඔබ තුමිය අහපු ප්‍රශ්නේ ඒක නෙමේ මේකේ පද පෙළෙහි තීර නිවැරදි බව දැන් අපි මේක පෙන්නනවා අපි නරඹන අයට මේකේ පැහැදිලිවම තියෙනවා මේ තින්නේ පිරිත අබිද මේ බලන්න මේ තින්නේ පිරිත ජලනන්දන පිරිත එතකොට මේ පිරිතේ තියෙනවා අපි පසුව මේක සමීප දර්ශනයක් දෙනවනි චතුවීසති බුද්ධෝ තී එතකොට සී කියලා එකක් නැහැ යෝ සෝ භවිස්සති උත්තමං කියලා එකක් නැහැ යෝ තමයි එන්න ඕනේ මේක තියෙන්නේ යෝ භවිස්සති උත්තමං පාරමී ජලයුත්තේහි කියලා මේකේ නේ අරහාඳුරු කියපු විදිහට මේක තියෙන්නේ පාරමී බලයුත්තේහි ජලනන්දන මුත්තම පුදුමයි කියන්නේ මේ වැඩසටහන් නිෂ්පාදනය කරන අය දැන් බෞද්ධ වැඩසටහනක් නිෂ්පාදනය කරන්නේ ඒක ගැන දන්න කෙනෙක් දැන් අපි ලංකාවේ ජාතික ගෲප් වලට මොනෝ වෙලාද කියලා අපිට නම් හිතා ගන්න බෑ මේක කියේ ඇහුනේ මට විතරද මේ මේක ඇහුනේ මට විතරද මේක ඇත්තට සජීවී වැඩසටහනක් නෙමේ බොරුවට සජීවී විදිහට පෙන්වන්න උත්සාහ කළාට එහාට කෝල් ගන්නවා මෙහාට කෝල් ගන්නවා මේ පූයේ දවසේ රෑ 10ට මේ රාජ්‍ය ඔෆිස් අරගෙන හිටීවිද එහෙම හිකුත් තිබුණා නේද අදෘශ්‍යමාන ඉතින් මේ බොරුව මේ ප්‍රෝඩාව කාටද කරන්නේ මේව අපි හරි ආයුබෝවන් ශ්‍රී ලංකාව වලින් හරි විමර්ශනය කළේ නැත්තම් අසන මිනිස්සු මේවට අහු වෙනවා ආ සජීවී වැඩසටහනකින් වෛද්‍යතුමාගේ නිවැරදි බව ඔප්පු කළා අර කාර්යාලයෙන් උත්තර දුන්නා වෛද්‍යතුමා අපි සාමාන්‍ය ජාතික රූපවාහිනිය කැඩේ වග කිව යුතු තැනක් ජාතික රූපවාහිනිය කැඩේ වග කිව යුතු තැනක් අපි මේ පිළිබඳව සොයා බලයි වැඩ කරන්නේ හැබැයි ජනතාව විදිහට ඔබට යම් යම් ප්‍රශ්න ගන්න අවස්ථාව තියෙනවා ඒක ඔබ දකින කෝණය වෙන්න පුළුවන් හැබැයි ඒක ඇත්ත කියලා ඔප්පු කරන්නත් අපිට පුළුවන් කමක් තියෙනවා මේ මොහොතේ අපි සූදානම් වෙනවා ඒ බව ඔබට තහවුරු කරන්න ප්‍රේක්ෂක ජනතාව අපේ වටිනාකම වත්කම ඒ නිසා ඔබට මේ පිළිබඳව තහවුරු කිරීම අපේ වගකීමක් අපි දේශීය වෛද්‍ය සභාවට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇත්තටම පීඑන් විද්‍යා කුලපති කියන්නේ වෛද්‍යවරයෙක්ද කියන බව දැන් තහවුරු කරගන්න සූදානම් වෙන්නේ ආයුබෝවන් 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 දේශීය වෛද්‍ය සභාව නේද මම සයුරි අදෘශ්‍යමානයේ වැඩසටහනෙන් ජාතික රූපවාහිනියෙන් කතා කරන්නේ මහත්මයා මට වෛද්‍යවරයෙක් පිළිබඳ තොරතුරක් දැනගන්නට අවශ්‍ය වෙන්නේ මට මුලින්ම ඔබතුමා කවුද කියලා සඳහන් කරන්න පුළුවන්ද වෛද්‍ය සභාවේ මම කලමනාකාර සහකාර මගේ නම රවි පෙරේන්දු හොඳයි මහත්මයා මට දැනගන්න ඕනේ PN විද්‍යා කුලපති කියන නමින් වෛද්‍යවරයෙක් ලියාපදිංචි වෙලා සිටිනවද දේශීය වෛද්‍ය සභාවේ මේගයි සාමාන්‍යයෙන් නමක් දුන්නම සර්ච් කරන්න ගියාම සෑහෙන වෙලාවක් යනවා ඒ නිසා පොඩ්ඩක් අපහසුයි එහෙම නැතුව ලියාපදිංචි අංක තිබුණින් ශනිකව මට සොයලා දෙන්න පුළුවන් හොඳයි ලියාපදිංචි අංක මම ඔබතුමන්ට සඳහන් කරන්නම් 92:30 92:30 විද්‍යා කුලපතිගේ ප්‍රදීප් නිලන්දක ජන්මෙන් ලියාපදිංචිලා තියෙනවා හොඳයි මානසික රෝගවලට ලියාපදිංචිලා තියෙනවා හොඳයි බොහොම ස්තුතියි ඔබතුමන්ට කුලපති මහත්මයාට මම මුකුත් කියන්න යන්නේ නැහැ දෙවනි වැඩසටහනේදී එතුමා ඉතා හොඳයි එතුමා මට ඇවිල්ලා මාව හදිසියේ හමු වුණානේ හදිසියේ හමු වෙලා වන්දනා කරලා මං කෙලින්ම ඇහුවේ ඔබතුමා බටහිර වෛද්‍යවරයෙක්ද නැද්ද උපාධිය තියනවද නෑ හැඳුන ගැටලුවක් තියනවා කෙලින්ම කිව්වා මට එහෙම උපාධියක් නෑ කියලා ඉතින් කෙනෙක් ඇත්ත කිව්වට පස්සේ තව මොනෝද කතා? හිමයි ස්වාමීනි. ඉතින් එතුමා උත්සාහ කළේ තමන් බටහිර වෛද්‍යවරයෙක් නෙමෙයි කියලා හිමීතර වෛද්‍ය කියලා කාලයක් කියන් ආපු එකට පොඩි සාධාරණයක් කරගන්න. කාට දෝ සෙටප් කරපු කෝල් එකක් මේ රෑ 10ට දෙනෝ වගේ පේනවා. ඇත්ත කතාව ඒක නෙමෙයි පැරණි රෙකෝඩ් එකක් නේ. එහෙම දීලා ආයුර්වේද වෛද්‍යවරයෙක් කියලා යාන්තම් එල්ලුණා. එතකොට ආයුර්වේද වෛද්‍යවරයෙක් නම් එතුමාට ගහන්නම හොකට නෙමෙයි. අපිට ගැටලුවක් තියෙනවා. අවුරුදු 10ක් 12ක් තිස්සේ මේ රටේ නාලිකා සල්ලිවලට හරි අරගෙන ඇවිදින්න මේ දෙන්නම නෙන්නේ පිටගට්ටිය ගේන්නේ නැහැ ඒකම සෙටප් එක. එහෙම ඇවිල්ලා කියේ මොකද යක්ුණේ භූතයෝනේ ප්‍රේතයෝනේ විශ්ව ශක්ති නැහැ ජ්‍යොතිෂයේ බොරු එහෙම කියලා කියලා ආයුර්වේද වෛද්‍යවරයෙක් කියලා ලැජ්ජ නැතුව කැට ඇරලා කියනවා නේද
ඒක තියෙන අෂ්ඨාංග ආයුර්වේදී භූත චිකිත්සාව. එහෙනම් මෙයා මේ විෂය ෆේල් නැත්තම් ඒක ප්‍රතික්ෂේප කරලා. ජ්‍යොතිෂය අදාළයි ආයුර්වේදයට. එහෙනම් ඒක ෆේල් එක්කෝ ඒකින් හොරා පැනලා. එතකොට ඒවය පැනලා ඒව ප්‍රතික්ෂේප කරලා කොහොමද ආයුර්වේද වෛද්‍ය උපාධිය ලබා ගත්තේ කියලා ගැටලුවක් නැද්ද? මම කතා කරන්නේ. මොකද එතුමා ආවා. එතුමාට මම එදා කිව්වා ඔබතුමා මනෝ චිකිත්සක කෙනෙක් හැටියට වැඩ කරනවා නම් අර සෙව්වන් දිගේ කුසේ හිටපු බබා එදා මහා තව ඩිංගෙන් අර මැදිරියේම බිහි වෙන්න තිබුණා. කතා කරපු කේ ගහින්නේ හැටියට. ඒ නිසා ඔබතුමාගේ මනෝ වෛද්‍ය උපදේශනය ගැන මට නිකන් අමුතු සැකක් ඇති වුණා. එතුමා කිව්වා ඔව් හාමුදුරනේ දානන් ටිකක් මං කලබල වුණා තමයි. ඒ කියපු දේ එතුමා උපදේශනේ පිළිගත්තා කියලා මට හිතෙනවා. මම දීපු උපදේශනේ ඇවිල්ලා කතා ඊට පස්සේ වැඩසටහනේ සිල් ගත්තා වගේ. වැඩි කතා බහ නැහැ. කලබල වීම නැහැ. කලබල වෙන කෙනාට කලබල වෙන්න කියලා වෛද්‍යතුමා නම් ඇඟ බේරගත්තා. එතුමා එතනදී බුද්ධිමත් කියලා මට හිතුණා. අනිත් එක්කෙනා කෑ ගැහුව කෑ ගැහිල්ල. අමිලා කියන්න ඕන. මට ආපු දුරකතන ඇමතුමා රෑ 11ට විතර. කොයි දවසෙනේ? අපි මේ මිනිස්සුන්ට බණ කියලා භාවනා කරන්න උදව් කරලා ධර්මයේ සාකච්ඡා කරලා පොහොය වැඩසටහන කරලා සැතපෙන්න ගියා. මෙන්න 11ට විතර කිට්ටුව දායක මහත්තයෙක් කතා කරනවා මගේ හිතවත් බණ අහන. හාඳුනේ බැලුවද බැලුවද මොකක්ද? ජාතික රූපවාහිනී. අර වැඩසටහන යනවා. මොකද ඉතින් වැඩසටහන් පොහොය දවසේ රූපවාහිනී වල වෙන්න පුළුවන්. කොච්චර නම් යනවත් නෑ. ඒක නෙමේ හාඳුනේ අදෘශ්‍යමානී යනවා මං. කෝක ඇති මොන කජ්ජද්ද කියලා. නෑ හාඳුනේ ඒකට මේ මොකද්ද කිව්වේ? සෝඩ නැතුව සෝඩ නැතුව ගහපු හාඳුරු කෙනෙක් ඇවිදಿಲ್ಲ විකාර දොඩවනවයි කියලා. අන්න එතකොට නම් මම බැලුවා මොකද්ද එහෙම වෙන්නේ කවුද ඉඩ දුන්නේ? බැලින්නම් කිසිම වාක් සුචරිතයකින් තොරව පාලනයකින් තොරව නිවේදිකාවට ඉඩ දෙන්නේ නැතුව අන් අයට ඉඩ දෙන්නේ නැතුව අද මං කතා කරනවා කියලා නිකන් තරහින් පුපුරමින් වෙව්ලමින් කෑ ගහන මටත් ඉති කියන්න හොඳ නැහැ බේබද්දේගේ ලක්ෂණ තිබුණට බේබද්දේ කියලා. ඒ වුණාට එහෙමම තමයි මටත් තේරුනේ. පිරිත් කියන්නේ අරුව එලවන්න මූ එලවන්න තියෙන බලයක් නෙවෙයි මිනිහෙකුට එන සාධයක්. ඔළුව අවුල් කරගත්ත මනෝභ්‍රාන්ති තියෙන පිස්සන්ට පිරිත් වලින් සුව වෙනවා කියලා කියන පිස්සෝ ගැන වෙනම හොයන්න ඕන. මම ආරාධනා කරනවා මේ තැන් විශේෂයෙන්ම නරඹන අයට අවධානය යොමු කරන්න. මිනිසුන්ගේ පොය දවසක ඕන හිත හදන්නද තලන්නද නසන්නදනේ. දීපාන්තරේ සිල් ගත්ත අම්මලාගේ එහෙම නැත්නම් භවනා කරපු ඇත්තන්ගේ ජාතික රූප වහිනී මේ වැඩසටහන නිසා හිත තැළුණා, හිත් වැටුණා, ක්‍රෝධය ඇවිස්සුණා, වෛරී ප්‍රකාශන තිබුණා. කොටින්ම මන්දග මේ තියෙනවා මේ වැඩසටහනට දාපු කමෙන්ට්ස් ගොඩ. මම මේ වගකීමෙන් කියන්නේ මේවයි අතර ඉතාම නරක විදිහට වචන භාවිතා සක්කිලිය කියලා බැනලා තියෙනවා. ඉතින් මම කියන්නේ සක්කිලිය කියලා. හැබැයි මිනිසුන්ට එහෙම හැඟුණා නම් ඒකට ස්ටිවරයක් දරාගෙන ආපු අයට අය පිළිබඳව මේ වැඩසටහනේ සාර්ථක බවක් තියෙනවද? ඉතින් මේවා නිෂ්පාදනය කරන ඔල මොල තියෙන අය ඉන්නවද කියලා අපට මේ තුලින්ම අහන්න වෙනවා. මිනිසුන්ගේ හිත් නිවෙන තැනකට මේ ජාතික රූපවාහිනී ගෙනියන්න ඕන. පෝයදා වැඩසටහන එයාගේ මෙයාගේ වෛර පිරිමහන්න ඩොලස් වලට එහෙට මෙහෙට පෙරලෙන්න කාසි වලට එහෙට මෙහෙට ඇදගෙන වැටෙන්න මේ නිෂ්පාදකවරු මේ ඇතැම් අය කටයුතු කරනවද කියලා අපිට ලොකු ගැටලුවක් තියෙනවා. මම ජාතික රූපවාහිනීට හරි මාදරේ අවුරුදු 15 මුල්ම ධම්ම චින්තාව මිල කළේ ජාතික රූපවාහිනී අපි කුප්පියාවති ජයසේකරම් වැඩ ඉන්න කාලේ තලල්ලේ ධම්මානන්ද මහානායක හාමුදුරුව අපට මහා ලොකු සේවනක් වුණා. දෙවන්ත ගහක්. ඒකයි මේ බණපදයක් දෙකක් හරි ඉගෙන ගත්තේ. එතනට එක්කහ වෙච්ච උතුමන් මඩිහේ පඤ්ඤාසී මහානායක හාමුදුරුව, බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හාමුදුරුව, ඊට කලින් වැඩ හිටියන කොස්කොඩ ධම්මවංශ නායක හාමුදුරුව, ඒ වගේ මේ උතුමන් මේ භූමියට එනකොට පුංචි මට තිබුණේ නිකන් ඍෂිවරු ටිකක් අර ඉසිගිලි පර්වතේ මතක් වුණා නේද? ඉසිගිලි ඉසිගිලිත් ඒව සමඤ්ඤා හොතේ නිකන් මේ අර ධානලාභින් එනවා වගේ මහා උගත්තු ඥානවන්තයින් ධර්මදරයින් මහා තපෝ වෘද්ධ ගුණ වෘද්ධ සීල වෘද්ධ ඥාන වෘද්ධ මේ අය ඇවිල්ලා කරන කතා අපි අහගෙන හිටියා. ඒ නිසා අපට ඒ සෙවණී ආශිර්වාදය තියෙනවා. ඒ ඥානේ ආලෝකය අපිට ටිකක් හරි තියෙනවා. එහෙම පර්යේෂණාත්මක මට්ටමින් ධර්මයේ විග්‍රහ කරපු උත්තමයන්ගේ පා සෙවන ලැබපු අපි
මහිතන්නේ මෙවැනි දෙයක් කතා කිරීම අසාධාරණේ කියලා අපිට හිතෙනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා නැවතත් ජාතික රූපවාහිනියට මේ කරන ප්‍රෝඩාව කරන්න එපා. හරි ධර්මයේ ගේන්න. පොය දවසේ මිනිසුන්ගේ හිත සනසන්න. මේ නිකම් මේ බී ගත්ත බේබද්දෝ වගේ අය කුඩු ගහපු වගේ අය ගෙනල්ලා මේ පොය දවසේ නරක කරන්න එපයි කියලා බොහොම කරුණාවෙන් ඉල්ලා සිටින්න කැමතියි. එහෙමයි ස්වාමින් වහන්සේ. අවසරයි අපේ ඇත්තටම මට මේ වෙලාවේ මතක් වෙන දෙයක් තමයි මොන ප්‍රශ්නේ ආවත් ගැටෙන්නේ නැතුව එහා තැලෙන්නේ නැතුව ඒ පිළිබඳව කනගාටුවට පත් වෙන්නේ නැතුව හිත ශක්තිමත්ව පවත්වා ගන්න මට නම් හැකියාව ලැබිලා තිනවා අපි හාමුදුරුවනේ කොහොමද කියලා කියන්න දන්නේ නැහැ එක මුවකින් සුභාශිංෂණ ඉදිරිපත් කරනකොට ඒ මුවින්ම කවදා හරි දවසක අපිට මේ නිඳා අපහාස ලැබෙයි කියලාත් අපේ බලාපොරොත්තුවක් තියෙනවා අපි ඒක නිසා කිසිම දෙයකදී හඬන්නේ දොඩන්නේ නැහැ නමුත් මම දන්නවා ඔබ වහන්සේ ඊටත් එහා ගියපු ශක්තියකින් චිත්ත ශක්තියකින් වෙසෙන කෙනෙක් නිසා අද දවසේ මේ වැඩසටහන පසුගිය වැඩසටහන සම්බන්ධයෙන් කරන්නට සූදානම් වෙද්දිත් මට පුංචි බයක් ඇති වුණා මොකද පහුගිය දවස්වල ඔබ වහන්සේ නිතර නිතරම කිව්ව ඔබ වහන්සේට තර්ජනය කරනවා මේ වැඩසටහන ඉවත් කරන්න කියලා ගලවලා අයින් කරන්න කියන්නේ කියලා එතකොට මේ වැඩසටහනේ සමහර අය මෙන්න මේ විදිහට කතා කරනවා එහෙම බලපෑම් ගොඩක් ඔබ වහන්සේට එල්ල වෙලා තියෙනවා ඒ ගැන චුට්ටක් කතා කරොත් මම හිතන්නේ මතු කරලා යුතු කාරණයක් ටිකක් කතා කළාට අසාධාරණ නෑ අමිලා ප්‍රශ්න කිරීමක් කළා එතුමියට හිතුණා මේ භූමියට එන්න ඕන අදාළ ටීවී කණ්ඩායමත් එක්ක ආවා කලින්ම මුල්ම මේ බිනර පොයනේ නිකිනි පොය වැඩසටහනේ තීච්ච අඩුපාඩු ගොඩක් ඔබතුමියේ මාක් කරගෙන නම් කරගෙනයි මෙතනට ආවේ මගෙන් කලේ ප්‍රශ්න කිරිල්ලක් ඉතින් එතුමියට උත්තර ටිකක් එතුමියගේ ඒ සවන් දෙන එහෙම නැත්නම් නාලිකාවට සවන් දෙන අය වෙනුවෙන් ලොකු සේවයක් जातिक रूपवाहिनी අමුතුවටම කියලා තුන ඉතාලම කැත විදියට නින්දිත විදියට එහෙමයි පහත් විදියට මටත් එහෙමයි හැබැයි ඉතින් එවැනි පහත් නින්දා අපහස වලින් අපිව නවත්තන්න බෑ සමාවෙන්න හැමදෙනා වහන්සේට මේ ආගියුමන්ට් එකක් නෙමෙයි අගහුරේකුත් නෙමෙයි හැබැයි අපි කතා කරන්නේ න්‍යායාත්මකව ධර්මයට එකඟව වහන්සේට ආරාධනා කරන ශාස්ත්‍රීය පුද්ගලයෙක් කියා හිතන් ඉන්න වහන්සේට ශාස්ත්‍රීයව අපි පිටි නූලේ ප්‍රශ්නනේ ගත්තේ. ඒ ඒ කරුණු කාරණාවලට ඒක එසේ නෙවෙයි නම් අපි කියන සූත්‍ර කරුණු වැරදි නම් ඒක ශාස්ත්‍රීයව විග්‍රහ කරන්න ඕන. පුද්ගලයන්ට පෞද්ගලිකව පහර ගහලා අපහාස කරලා නිකන් ඉතාම චරා විදිහට, තක්කඩි විදිහට, කැත විදිහට වැඩසටහන් වලට ඇවිල්ලා අපි කියන අර තප්පුලනවා කියලා. ඒක කරන්න එපා මිනිස්සෙක් නේ. ඊට වඩා වටිනා හාමුදුරු කෙනෙක් නේ. එනිසා ඒ තත්වයට වැටෙන්නේ නැතිව අපිට බොරුවට ආරාධනා කළට එන්න එන්න ඕන කෙනෙක් එන්න කියලා අතපය දික් කරලා කියන ඕන කෙනෙක් එන්න නිකන් මැස් වෙලවන්න වගේ එහෙම කියලා ඒ උනාට එන්න දෙන්නේ නැහැ එන්න දෙන්නේ නැහැ මොකද හේතුව ඒක සෙටප් එකක් ඒ දෙන්න තුන් දෙනා රෙන්න වෙන කවුරුවත් ආව සෙටප් එක අහුවෙනවා මොන බලන්ද ලබන සතිය ඔය පොය විතර එනකොට මගේ විශ්වාසය තියෙනවා මම මමත් නිකන් මේ රිසර්චර් කෙනෙක් නේ සොයන කෙනෙක් ගවේෂකේ ඔය ගල් කරනවා කියලා බොහොම ආයි දුබලෙක් ගේන උත්සාහ කරනවා ආයෙවිල සමාජයට දෙන්නේ මෙන්න එන්න කෙනා පරදිනවා එන්න කෙනා පරදිනවා කියලා එහෙම දෙවෙනි සෙටප් එක මේකෙන් වාසි දෙකක් වෙනවා අර මහර කඩවත පැත්ති දේවාලේ සද්ද නැතුව කරන වැඩ ටික ඒකට සාධාරණීකරණයක් කරගන්න මේ අපි තමයි මේ අමුතුම විදිහට මේ වැඩ කරන්නේ මොකද ඒක ගැනත් අපි කියන්න ඕන කාටවත් අගහුරයක් පිණිස නෙමෙයි ඇත්තටම මෙහිදී පෙන්වන්න ඕන මේක මම වරද්දවරක් එලිදක්වලා තිනවා අපි ආයුබෝවන් තුලිනුත් කතා කළා වෙනත් නාලිකාවලුත් කතා කළා එතකොට හරියටම තොරතුරු ඉලක්ක කරගෙන සොයලා බලලා කරුණු සහිතව ගැහුවා නිවුස් එක ලංකායි නිවුස් මේ තියෙන්නේ ඒක තමයි අපි දන්නේ එතකොට මේක ගිය අගෝස්තු මාසේ 21 වෙනිදා
මේක මම කීප වතාවකින් දැම්මට සාක්ෂියක් තියෙනවා මං කියන කරුණු වලට. මේකේ තියෙනවා අපූර්ව මාත්‍රිකාවක් මනෝවෛද්‍යවරුන්ටත් පිස්සු වැට්ටු අපේ කාලේ ඇම්ඩන් වෙදා විද්‍යා කුලපති කොහොමද මනෝවෛද්‍යවරුන්ට පිස්සු වට්ටන්න පුළුවන් නะ එතුමාගේ තමයි මුකුත් කතා කරන්නේ නැහැ මේ තීන එකක් කිව්වේ. හැබැයි ඒකේ ලස්සන හිලිදරව තියෙනවා නක්ෂත්‍ර ඥානීස්වර ඊළඟ මාත්‍රිකාව මේකේ කඩවත ගෙදර අරගෙන මිනිස්සු රවට්ටමින් ගමේ පාතේ ගම් පැත්තේ ගෙවල් හදන්න කෝටි ගණන් මුදල් එක්කව කරපු හැටි යంత్ర මන්ත්‍ර ගුරුකම් කරන හැටි අනේ කරපුවාවි. වැඩේ තියෙන්නේ කරලා මේ තින මොකද්ද මේ මහා බොරුව කරලා මේව බොරුයි කියන අනිත් පැත්තට. මේ ක්‍රමය තමයි හරි කියනවා. මොකද්ද මට තේරෙන්නේ එකක් හැංගිලා කරනවා කරන්නේ එකක් කියන්නේ තව එකක්. බුදුහන්නම් ඉගැන්වේ යත්හාවාදී තත්හාකාරී කරන දේම කියන්න කියන දේම කරන්න. ඒ නිසා මේක ගැන අපි ගොඩක් කතා කරන්නේ නැහැ. මේ තොරතුරු මෙහෙම තිබියදී හෙලි කළත් මේවට එක වචනයකින් උත්තර දුන්නේ නැහැ. ජාතික රූපවාහිනී ක්‍රෝදයෙන් වෛරයෙන් කෑ ගැහුවා මිසක මේ ස්වාමීන් වහන්සේ මේ කරුණු සහිතව දීර්ඝ පිටු 6කින් විතර සම්පූර්ණ හෙලි කරපු ඒවා පිළිබඳව එක වචනයක් මේ දෙන්නම කතා කළේ නැහැ. ඒ නිසා මෙන්න මේ සාක්ෂි සහිතව දත්ත සහිතව ශාස්ත්‍රීය කරුණු සහිතව පෙළදහම සහිතව අටුවා ටීකා ගණ්ටි ගැටපද සහිතව කතා කරන්න මේක බුද්ධිමත් වියත් සාකච්ඡාවක් වේවි. මේ තැන් තැන් වල තැප්පුලුවා කියලා නිකන් ඔහේ දොඩමළු වුණා කියලා මම හිතන්නේ යහපතක් වෙන්නේ නැහැ කියලා කියනවා. අපේ හාමුදුරුවනේ මගේ සිරිතක් තියෙනවා මං ගොඩාක් පොත්පත් කියවනවා. ඇත්තටම දැන් ඔබ වහන්සේ මුණ ගැහෙන්නට එන්න පෙරත් මම ඔබ වහන්සේගේ පොත්පත් කියෙව්වා. ඒ වගේම මේ අදෘශ්‍යමාන කියන වැඩසටහන ආරම්භ කරන්නට හේතුව වුණේ ඔබ වහන්සේගේ නොපෙනෙන මානය සහ අදෘශ්‍යමාන ලෝකය කියන පොත්පත් හැදෑරීම. ඒ වගේම මට ළඟදි හම්බ වුණා මේ සාහිත්‍ය මාසේ භවාන්තරා ප්‍රාප්තිය. මේ භවාන්තර ප්‍රාප්තිය පොතේ ඔබ වහන්සේ බොහෝ දුරට කරුණු දක්වමින් ඒ ශාස්ත්‍රයන් කොහෙන්ද ඔබ වහන්සේ ගත්තේ කියලා මේ මූලාශ්‍ර සියල්ල සඳහන් වෙලා තියෙනවා. ඔබ වහන්සේගේ මම කලින් කියවපු මේ මෑතක ඔබ වහන්සේ මට තිලින කළ ධර්ම දේශනා වැඩසටහනෙත් ඒ කරුණු සියල්ලම ඇතුළත් වෙනවා. එතකොට මම මේ කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් හැටියටනේ මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. ඕනෑම වෙලාවක මම ඉගෙන ගන්න කලින් හිතන ස්වාමින් වහන්සේ මම මේ ගැන දන්නේ නැහැ. දැනගත යුතුයි කියලා. ඒක නිසාම මට දැනගන්න අවශ්‍යයි මේ මියගිය ඥාතීන් ඇඟට ගැනීම. එහෙම නැත්නම් ඒ අය ඇඟටගෙන ඒ අයගෙන් වැඩ ගැනීම. එහෙම නැත්නම් මේ අර පරල වෙනවා කියලා කියන්නේ يعني ප්‍රල වෙන එක. මේ බොරුවක්ද මේක? ඇත්තටම බොරු කියලානේ සාමාන්‍යයෙන් අපිට පහුගිය දවස්වල වැඩසටහන් තුලින් අහන්න මං හිතන්නේ ඒ නගන ප්‍රශ්නය කෙලින්ම ඇදට නෙමෙයි අර වැඩසටහනත් එක්ක සම්බන්ධයි. අමනුෂ්‍ය ආවේශ වෙන්නේ නැද්ද? අමනුෂ්‍ය ග්‍රහණයට අහු වෙන්නේ නැද්ද? ඇත්ත ඒක හොඳ ප්‍රශ්නය. දැන් මේ ටික ටික වෙනස් වෙමින් ඇවිල්ලා දැන් වෙනින් වචනයකට යන පාටයි. නේ අර ඔක්කොම තියෙනවා. අපිත් ඒවා කරනවා. නේ අපි කියන්නේ මේ ආවේශන ඉන්නවන ඔය ආවේශනක බොරුවක්. මම කැමති අත්තට ගත්ත පිරුවානා පොත් වහන්සේගෙන්ම මේ ආවේශ නැද්ද කියලා පෙන්නු කරන්නේ. මන් දන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් වෙලා මේව කියවන්නේ නැද්ද කියලා. මේ බලන්න අපි ආරාධනා කරන පස්සේ මේව සමීප රූප ලබා දෙමු මේ පිරුවානා පොත් වහන්සේ. මේකෙදි බලන්න පැහැදිලිව තියෙන ආටානාටිය සූත්‍රය මේ අමනුෂ්‍ය කරදර බාධක වලින් මේ සිව්වනක් පිරසට වෙන්න පුළුවන් දේවල් පිළිබඳ ගැඹුරින් සාකච්ඡා වෙලා තියෙනවා. මේ බලන්න කෙලින්ම අයං යක්ඛෝ ගන්හාති අයං යක්ඛෝ ආවිසති. ආවිසී කියන වචනේ එහෙමම තියෙනනේ ආවේශ වෙනවා. ගන්හාති ග්‍රහණය අල්ලා ගන්නවා. අයං යක්ඛෝ හේටේති මේ යකාමට පීඩා කරනවා. මේ අපහසුතාවයට පත් විහෙට්ටේති විශේෂ වශයෙන් පීඩා කරනවා. අයං යක්ඛෝ හිංසති මේ යක්ෂයෝ අමනුෂ්‍යෝ මට හිංසා කරනවා. අයං යක්ඛෝ විහිංසති වැඩි වැඩියෙන් මට හිංසා කරදර බාධක කරනවා. අයං යක්ඛෝ න මුංචතිති මේ යකා මාව අල්ලගෙන අතහරින්නේ නෑ කියලා. හැබැයි වෙන යකෙකුට හිතෙද්දක් නෑ. දැන් අපි මෙහෙම කතා කරනකොට මේ යක්ඛෝ මාව අතහරින්නෙම නැහැ කියලා. ඉතින් හැබැයි මතවාදීව එනකොට ප්‍රශ්නේ තියෙන මතවාදීව කතා කරන්න ඕන. ඉතින් ඒ නිසා මේ වැඩි ඕනේ ඔය සඳහන් කරපු ටිකම ආවේශ නැත්තම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ කරුණුත් එක්ක මම බුරුද මේ ආටානාටිය සූත්‍රය මේ අමනුෂ්‍ය ආවේශ වෙලා
සමහර වෙලාවට ඉත්තිවාහනං කත්වා අනුයන්ති දිසෝ දිසං ස්ත්‍රීන්ගේ ශරීරය අරගෙන අමනුෂ්‍ය තමන්ට ඕන පැත්තට මේ පුද්ගලයාම අරන් යනවා අමනුෂ්‍ය ඒක වාහනේ අමනුෂ්‍යගේ වාහනේ අපේ ශරීරය පුරිස වාහනං කත්වා අනුයන්ති දිසෝ දිසං පිරිමින්ගේ ශරීරයටත් ආරූඪ වෙලා ආවේශ වෙලා ඒ ශරීරය ග්‍රහණය කරගෙන එහාට මෙහාට යන්න පුළුවන් කුමාර වාහනං කත්වා අනුයන්ති දිසෝ දිසං මේ තරුණියන්ගේ ශරීරවලට අමනුෂ්‍ය ආවේශ දැන් මම දැකලා තියෙනවා අමිලා තරුණියන්ට අමනුෂ්‍යක ආවේශ වුණොත් ඒ ග්‍රහණයට අහු වුණොත් තරුණිය සම්පූර්ණ වෙනස් වෙනවා තාම හොඳ බෞද්ධ ගෙදරක සාමාන්‍ය පෙළ කරයි පුතා අම්මට තාත්තට දන්නක් ගහලා වඳින පුතා ගෙදර බුදුපහන තියෙනකොට හරිම කැමති පිරිත් හඬන ගා කියපු පුතාට ඔක්කොම එකපාරට එපා වුණා අම්මට තාත්තට සැරවෙන්න පටන් ගත්තා අසභ්‍ය වචන කියන්න ගත්තා ඒ වගේම මෙයා දත් මදින්නේ නේ මූණ සෝදන්නේ නේ ඇඳපු ඇඳුම ගලවන්නේ නේ නාන්නේ නේ කළු පාට අඳුර තියෙන කාමරයක ඇතුළට ගිහිල්ලා එයා කාමරේවත් අම්මට අතු ගන්න දෙන්නේ අතු ගන්නු දැක්කොත් කොස්ස අරගෙන අම්මට ගහනවා කොස්ස අරගෙන ගහනවා ඉතින් මේ වගේ තත්වයක් රැට එයා සද්ද නැතුව අර කුස්සියට ගිහිල්ලා වෙලාවට කන්නේ පරණ වෙච්ච කෑම තියෙනව නේද හට්ටි මුට්ටි වල දංගොඩ කෑලි කරවල මාළු පරණ වෙච්ච පිරුණු වෙච්ච කන ස්වරූපයක් තිබුණා බලන්නකෝ මේ හොඳ තාම වැදගත් අධ්‍යක්ෂක තුමෙක්ගේ පුතෙක් නම තැන කියන්න හොඳ නැහැ මනෝ වෛද්‍යරුන් ළඟට එක්කන් ගියා මේ අපි කතා කරන වෛද්‍යවරුත් දීලා තිබුණ මනෝ වෛද්‍ය පැත්තෙන් බෙහෙත් ඒවයි ප්‍රතිඵල හැටියට තවත් තවත් ලෙඩ ඇවිල්ලා තුන අවශ්‍ය නම් කෙනෙකුට මේවා තහවුරු කරන්න ඕන නම් දීපු බෙහෙත් වට්ටෝරු සහ ඒවැතිච්ච රූප කලින් තත්වයේ බෙහෙත් ගන්න පසු තත්වයේ මට සාක්ෂි සහිතව තියෙන ති මං කැමති නෑ කෙනෙක් මා ළඟට ඇවිල්ලා කතා කළාට පස්සේ සාල කරුණු සම්භාරයක් දැනගත්තාට මං කැමති නෑ ඒවා මේ මහජනයා ඉස්සරහට ඇදලා දාන්න හැබැයි කවුරු හරි වාදයකට විවාදයකට ආවොත් ඕන්නෙති විදිහට තක්කඩි විදිහට අපි කැමති ඒ තොරතුරු හෙලි පෙහෙලි කරන්න එතෙක් නිශ්ශබ්දයි ඉතින් අර දරුවා ළඟට අන්තිමට තොයිලේකුත් කරලා මනෝපතිකාරත් කරලා කාලයක් බෙහෙත් දීලා සොයාගෙන ආවි ධර්ම අපි හාමුදුරු හරි මොනව හරි කරලා දෙන්න අනේ වැඩි දෙයක් කළේ නේ එතනට නම් පිරිත්වරු තුනක් කියන්ට උනා කෙටි පිරිත්වරු තුනක් ඊළම මුලින් නම් විරුද්ධ වුණා අපි පිරිත් කියන්න ගත්තාම කාමරේ එයා හිටියා පන්සිල් ගන්න එන්න කියලා මං කතා කළා ආවේ නැහැ පස්සේ අම්මලා තාත්තලා ගෙදර කට්ටිය වාඩි වුණා අපි පිරිත පටන් අරගෙන යනකොට එයා ලොකෝ කම්පියුටර් එක බපල් එකක් දාලා ගෙදර දෙදරන්න බයිලා සින්දුවක් දැම්මා මේ දහම් පාසල් ගිහිපු ළමයි සාමාන්‍ය පෙළ ඒ හයක්ද කොහේ තිබුණා ඒ වගේ හොඳ දරුවෙක් අම්මා තාත්තට උදේ හවස වැඳලා නිින්දට යන නැගිටින ඉස්කෝලට ගිහිපු ළමයා වෙනස් වුණා. හැබැයි පිරිත භාගයක් දුරට කරන් යනකොට මේ දරුවා ටික ටික වෙනස් වුණා. අන්න ඊට පස්සේ බලෙන් වගේ මම ළඟට ගිහිල්ලා දෙන්න පුතා අත කියලා පිරිත් නූලක් ගැට ගැහුවා. ඒ පිරිත් නූල ගැට ගහලා ඊළඟ වරුවේදී පිරිත් පැන් ටිකක් බොන්නත් දෙන්න පුළුවන්කම ලැබුණා. එයා වෙනස් වුණා. පස්සේ අකමැත්තෙන් කතා නොකලට දන ගහලා අනිත් කට්ටිය වදිද්දී මෙයා නිකන් පපුවට අද්දික තියලා වැන්දා පොඩි යටහත් පහත් ගතියක් පෙන්නවා පිරිත් කීමෙන් පසුව අභිචාර විදිහ තිබුණා නෑ කියන්න බෑ කෙනෙක් අහවි ඔහොම පිරිත් කියලා සුවපත් වෙනවා නම් මෙහෙම හැමෝම සුවපත් වෙන්න එපා යයි කියලා අදාළ අභිචාර එහෙම නැත්නම් කේම් ක්‍රම වගේ දේවල් මේ කට්ටිය ගහලා ගහලා නැති කළාට පස්සේ ඒවා භාවිතා කරන සමහර අයට බැරි වුණාට අපට පුළුවන් අපි පිරිතයි මුල් කරගන්නේ විශ්වාස කරන්න අර දරුවට වෙනස් වෙන දින හතක් ගියේ නේ. එයා සාමාන්‍ය තත්ත්වයට ආවා. දැන් මේ වෙනකොට නැවත උසස් පෙළත් කරලා විශ්වවිද්‍යාලේ උපාධියක් සමාප්ත කරන්නේ අභිමුව ඉන්නවා. ඒ නිසා මේ කාලයකට පෙර අධ්‍යක්ෂක මේ සිද්ධියේදී අපට පේනවා පිරිතේ බලය තියෙන්නේ පිරිත් නූලට පමණක් නම්. එහෙම නැත්තම් නිකන් සිත රැවටිල්ලක් චිත්ත ශාන්තියක් විතරක් නම් මේ වගේ අස්පන අපිට අපි අධ්‍යයන සිද්ධි බොරුද මොනවද කියලා තමයි අපිට අහන්න සිද්ධ වෙන්නේ මම විතරක් නෙමෙයි මේවත් දකින්නේ
මෙවැනි යම් බල ශක්ති පුණ්‍ය ශක්තියක් බලයක් තියෙන අය පිරිත හරියට භාවිත කරන අයට ඔය වගේ අත්දැකීම් ඕන තරම් ලබන්න පුළුවන් ලැබපු නිසා මං කියනවා සහ ලැබපු තව 100ක් 200ක් උනා මේ ස්ථානෙට ඕනනම් ඔබ තුමියලට සාකච්ඡාවට මා කැමැති සමීප කරන්න නැවත වතාවක් ස්වාමින් වහන්සේ මම මේ පොත ගත්ත අතට භවান্তর ප්‍රාප්තිය මරණය පිළිබඳව දාර්ශනික මතවාද අධ්‍යයනයක් මේ පොතේ තියෙනවා මරණය මරණින් මතු ජීවිතය ඒ සම්බන්ධයෙන් මේ පොතේ මම දැක්කේ නැහැ මම සම්පූර්ණයෙන්ම කියුවේ නැහැ නමුත් මේ පොතේ ඒ පිළිබඳව යම්කිසි කරුණු ප්‍රමාණයක් මම කියුවා එතකොට අර වෙනද වගේම අපි අදත් මම හිතන ඔබ වහන්සේට කියන්න අර සාක්ෂි සහිතව යමක් ඉදිරිපත් කරන්න පුළුවන්ද කියන කාරණේ වටිනවා මට සාමාන්‍යයෙන් අභියෝගයක් කරේ මොකක් හරි දුන්නහම එහෙමයි ස්වාමිනේ ඒවට ඕනතරම් සාක්ෂි මල්ලක තියෙනවා මම අභියෝග වලට කැමති ප්‍රශ්න වලට කැමති හැබැයි මං නම් කියන්නේ හිර වෙන ප්‍රශ්න නම් එහෙම අහන්න එපා එහෙමයි ස්වාමිනවහන්සේ හිර වෙන ප්‍රශ්න අහන්න එපා හිර වෙන ප්‍රශ්න අහන්න එපා මොකද මට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න දැනුමක් නැහැ ඒකයි ඇත්ත කෙසේ වෙතත් මේ ඔබතුමී යෝජනා කරනවා ඇත්ත සාක්ෂිය සහිතව මේ මේ ලිව්වට මදි ලිව්වට මදි මැරිච්ච යාපහුව එනවද ආවේශ වෙනවද පිරිතෙන් ඒ කට්ටිය යවන්න පුළුවන්ද එහෙම නැත්නම් ඉන්න බව පිරිතෙන් නිකන් හොල්ලලා පෙන්වන්න පුළුවන්ද දැන් කෙනෙකුගේ ඇඟට ආවේශ වෙනවද ඉතින් ඒක ගැන වැඩි කතාවක් නැතුව අපි මේ මෙන්න මේ වීඩියෝ පටියෙන් බලමුද එහෙනම් එහෙමයි සර් බලකෝ වීඩියෝ සම්බන්ධයෙන් වචනයක් කියන්න ඕන. ඔය වගේ වීඩියෝ පටි සහ සිද්ධි අධ්‍යන දාස් කරනම් මල්ලක තියෙනවා. දැන් ඔය සිද්ධියේදී නම් ඇත්තටම මේ තනත්තා පිරිමියෙක්නේ. පිරිත් කියනකොට වෙච්චදී පිරිත් කියනකොට මිනිස්සුන්ට ඔහොම වෙනවා නම් බලයක් නැද්ද? මේ දඟලන දෙගලිල්ල. පිරිත් කියනකොට ඔය බුදු අම්මෝ කියලා කෑ ගහන සමහර වෙලාවට හූ කියනවා. මුලින් ඔය මනුස්සයා පිරිත් කියනකොට ඇවිල්ලා පිරිත් පැන්කලේ තීච්ච වර මේසෙ හදාගත්ත මල් ලසුණයි ඔක්කොම ටික පෙරලන්න හැදුවා. දැහැත් වට්ටිය දුන්නෙත් මේ මනුස්සයම තමයි ගෙදර. මේ මෙයාට තීච්ච ප්‍රශ්නිය අවිලා මෙයා ඇත්තටම මේ ත්‍රිවිල් එක පදවනකොට ලොකු ප්‍රශ්නයක් තිබුණා මෙයාට. ඒක තමයි ජීවන උපාය තට්ටු දෙකේ ගෙදරක් හදලා තිබුණා. එහෙම හදලා මේ කාලයක් මේ ත්‍රිවිල් රස්සාව කරනවා. හැබැයි දැන් ත්‍රිවිල් එක පදවන්න බෑ. ටිකක් දුර යනකොට ඉබේම නිින්ද යනවා. හැබැයි හැප්පෙන්නේ නෑ. කීපාරක් පෙරළුණා ත්‍රිවිල් එක. කවුරු හරි අයින් කළා වගේ. ත්‍රිවිල් එක පාරේ අයින්නකට නිින්ද ගිහිපු ගමන් අයින් වෙනවා. එයත් ඒකම කිව්වා මට ඇවිල්ලා. මට නිින්ද යනවා. මේ ළඟ ඉඳලා. හැබැයි හැප්පෙන්නේ නෑ. නිින්ද ගිහිපු ගමන් කවුරු හරි පැත්තකට කළා වගේ ත්‍රිවිල් එක අයින් වෙනවා. දෙතුන් පාර ත්‍රිවිල් එක පෙරළුණා. හැබැයි අබමල් රේණුක තුවාලයක් වුණේ. ආඳුනේ මට කවුරු හරි කොඩිමිණියක් හරි කරලාද කියලා තමයි ඇහුවේ. අපි මේක පරීක්ෂා කරන්න ගෙදරට ගියා. ඒ වීඩියෝ එක තමයි දැක්කේ. පිරිත් කියනකොට ඉන්න බැරි වුණා. පිරිත් මේසේ පෙරළන්න හැදුවා. ඉතින් මගේ සද්දෙච්චර නැති නිසා පුංචිම සද්දෙකින් කිව්වා පෙරළුවොත් බලාගෙනයි කියලා. පුංචිම සද්දෙකින් කිව්වේ. එයා බය වෙලා දෙක උඩ තියාගෙන දුහන්නේ නැතුව ඔය අපි දැක්කේ පිරිත් නුල අතේ තියාගෙන අමාරුවෙන් පිරිත් අහනවා. මම කියපු නිසා පිරිත් නුල බිම දාන්නෙත් නෑ. අල්ලගෙන ඉන්නත් බෑ පිච්චෙනවා. ඒකයි අර හූතියන්. ඒකයි අර මොර දෙන්නේ. ඒ නිසා හැබැයි ඉදයින් පස්සේ
මොකද මගේ විශ්‍රාම කාසි ටික අරගෙන මායя හොරාට චේන් හේකුත් ගත්ත කියලා නිකන් දෝෂාරෝපණයකුත් කළා. gedara maha ekken aapu kena. බැරින්නම් ඒ සිද්ධිය ඇත්ත. gedara maha දා පුදුමයටපත් වුණා. මැරිච්ච අය මෙහෙම බලාගෙන ඉන්නවාද? චේන් ගත්ත එක මා මැරිච්ච කෙනාට පේනවද? පුතාගේ ඇඟට ඇවිල්ලා නේනම් දෙයියනේ හීනෙන් පවා ඇවිල්ලා මං බලාට කිව්වනේ කියලා. විස්තර ගොඩක් කිව්වා. හැබැයි එදා කතා කරලා අපට දන ගහලා පින්නන මොදන් වෙලා ගියා එදයින් පස්සේ පුතාගේ ත්‍රිවිල් එක පෙරලෙන්නේ නැහැ එදයින් පස්සේ පුතාට ත්‍රිවිල් එක පදනෝ නිඳියන්නේ සහ ගෙදර තියච්ච අඩි සද්ද දුර්ගන්ධ සද්ද බද්ද සහ බෙල්ල මෙරිකින් වගේ දේවල් ඔක්කොම නැති වෙලා පුදුමාකාර ශාන්තියක් උනේ මනෝවිද්‍යාත්මක පෙත්ති කරල් බෙහෙත් වලින් නෙමෙයි මේ පිරිත් පොතේ අපි කතා කළ බලගත්තු පිරිත් සූත්‍ර වලින් ඉතින් කොහොමද කියන්නේ පිරිත් වල බලයක් නැහැ කියලා आराधना करीत पिलीगत वड़ा श्रद्धावती करगा शीलवंत गुणवंत उदेट हमसट गिदरक पिरीसूत्र सज्जायना करुदुमाकार शांतिया पुदुमाकार बलया पुदुमाकार सिरिया गिदर ओबटा जीवित अतिवेन बाब अवधारणे करवाहसी මට දෙනවද එහෙම නැත්නම් ඔබ වහන්සේ ගාව තිනවා අද දවසේ පොත්පත් රාශියක් විශාල පොත් ප්‍රමාණයක් අරගෙන අවිලා තිනවා අද දවසේ ඔබ වහන්සේ මේවනම් අමිලා මේ ඕන්නම් දෙන්නම් මේවා මම ලියපුවා නෙමෙයි මේ ගෙනාවෙත් හේතුවක් ඇතිව ඔබතුමීලා යම් කිසි දෙයක් ඇහුවොත් මේ ඉඩක් දුන්නොත් මේ ගැනත් මට ටිකක් කතා කරන්න හිතුණා මේ බලන්න මට අහුවෙච්ච ටිකක් මේ මම තෝරගත්තේ වෙන මේ හිතන්න එපා මම මේ බුක් සේල් එකට හරි ගියා කියලා බුක් ෆෙයාර් එකට හරි මේ බලන්න මේවා මීට කලින් දැක්කේ නැද්ද? දකින්න ඇති සමහර වෙලාවට අර ජාතික රූපවාහිනියේ අදෘශ්‍යමාන බිනර පොහොය දවසේ නිකන් මටත් හිතුණා නිකන් මේ පොත් සේල් එකක් දානද කියලා. ඒ කියන්නේ සල්ලි දීලා එපේ රූපවාහිනිය වල ඇඩ් දාගන්න. මේ 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 ටිකටත් ලක්ෂ 2 3ක සද්ද නැතුව එතරම් පොඩි වංචාවක් වුණාද මන්දන සද්ද නැතුව පොත් ටික වික්කා. නිර්දේශත් උනා නිවේදක තුමිය මේ මේවා හොඳයි මෙහෙම කියේ කියේ මේ බලන්න ඕවෝ මේ තියනේ ධර්මාසනේ අර කර්මය මේ කියේ කියේ යතිසිතු දම් රෝමය නොපෙරන ලෝකේ කියේ මෙහෙම පෙන්නවා විශේෂයෙන්ම අපේ හාමුදුරන්ගේ නොපෙනෙන ලෝකය අමනුස්ස ලෝකය මනුස්ස ලෝකය හා പ്രേත ලෝකය විශේෂයෙන්ම ධර්ම යානය යතිසිතු දම් වගේ ග්‍රන්ථ ධර්මාසනේ කර්මය ඵල දෙන හැටි කර්මය හා විපාකය කර්මයේ අරුමය කර්මය සහ ධර්මය ගිහි ගෙදරට බුදුබණ තවත් ගිහි ගෙදරට බුදුබණ තවත් කොටසක් අපි ටැඩ් එකක් දැම්මයි කියලා කියෙද්දන්නේ මෙව්වට කෙසේ වෙතත් මම අහන්නේ කෙනෙකුට යමක් නිර්දේශ කරනකොට මේ මෙහෙම නිර්දේශ කරනකොට මේවා බලන්න කියලා ලියපු කෙනා නම් කිව්වට කවන්න නැහැ කියමු මේ අනුන්ගේ පොත් ඔය අදෘශ්‍යමානට ඇවිල්ලා එක එක දේවල් විමර්ශනකින් තොරව වෛරී ප්‍රකාශනය කරන කෙනෙක්ගේ පොත් ටිකක් තමයි මේ සිවුරක් දරාගත්ත. මේවා කියවනවා නම් බලාගෙනයි කියලා මම මේ කොච්චර මොන මහාචාර්යකම් තිබුණත් මට නම් හිතෙන්නේ අල්පාචාර්ය වගේ. මොකද හේතුව ශාස්ත්‍රීය ශික්ෂණයක් මේ පොත්වල නැහැ. මේ බලන්න අපි පෙන්වන්න කැමති යමිලම බලන්න. මම දෙන්නම් මේ පොත් ටික. ඔබතුමීගේ අතට බලන්න මේ පොත්වල අග ඕව ලිව්වනම් මහාචාර්යවරු ඔය පොත්වල සාමාන්‍ය ශාස්ත්‍රීය ක්‍රමයේ අගට තියෙන්න ඕනේ මූලාශ්‍ර ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය. එක පොතකවත් තියෙනවද බලන්න මිලා? එක පොතකවත් ඔය පොත් 10ක් 12ක් පෙන්නවා. මට පුරුවන් පොත් ටික සොයාගත්තා. එක පොතකවත් තියෙනවද කියලා අඩු ගන්න කැමරාවට හරි ඕනේ ඇඩ් වගේ යන්නම් දාලා තිනවා අන්තිමට පොතේ. අහවල් පොත දිනවා ඔබට මිල දී ගන්න පුළුවන් කියලා. එක පොතකවත් තියෙනවද? ඔය පොත් ටික නම් වශයෙන් පෙන්නන්න. අමිල මං ආරාධනා කරනවා පොත් ටික නම් වශයෙන් කී කී පෙන්වන්න. ඔව්. මොකද පොත් සේල් වල තියෙන්න පුළුවන් නේ මොකද්ද ඔය?
නොපෙනෙන ලෝකේ හතර නොපෙනෙන ලෝකේ මට අහුණා හතර බලන්න ඕකේ අග තිනවද මූලාශ්‍ර සඳහන් කරලා මූලාශ්‍ර සඳහන් කරලා නම් ඇත්තටම නැහැ කිසිම එහෙම සඳහන් කෙරෙල්ලක් නැහැ ඒ කියන්නේ ඒ විතරක් නෙමෙයි ධර්ම කරුණු කොහෙන්ද ගත්තේ කියන ධර්ම කරුණු කොහෙන්ද ගත්තේ කොහෙන්ද ලිව්වේ Tamanda ලිව්වද කියලා මේවයි කිසිම ෆුඩ් නෝට් එන් නෝට් මොන නෝට් එකක්වත් නැහැ ඉතින් මේවා කොහොමද කිසිම පිළිවෙලක් නැති පොත් කොහොමද ජාතික රූපවාහිනී නිවේදිකාව තව අයට මේවා නිර්දේශ කරන්නේ ඒ නිසා මම කියන්නේ මේ මේ වගේ තමන්වත් කියවපු නැති මේ නිවේදිකාවට මතක් කරන්න කැමති කිසිම ශාස්ත්‍රීය ශික්ෂණයක් නැති පත්තර කෑලි එල්ලලා හදාගත්ත කුණු ගොඩවල් ටිකක් වගේ දේවල් මේ බුද්ධිමය විමර්ශනයක් සහිත සමාජයකට ශාස්ත්‍රීය ලෝකයට මේවත් දීලා මිනිස්සු බුද්ධිමය වශයෙන් බංකොලොත් භාවයට පත් කරන්න එපා කියන කාරුණික යෝජනාව කරන්න කැමති දැන් මගේ පොතක් ගැන මං හොඳයි ගන්න කියන එක වෙනම එකක්. එහෙමයි. නිවේදිකාව එක පිටුවක් කියවන්නේ නැතුව හරියට නිය තමන්ගේ පොත් කඩේක පොත් විකුණනවා වගේ ජාතික රූපවාහිනී මේ පොත් 12 පෙන්නවා. පෙන්නුවට අපේ විරුද්ධත්වයක් නැහැ. මේ කියලා බලන්න මේවා කියවලා එන්න. නික අපටත් කිව්වා වගේ මට හැදි මං කිව්වා. බැරින්නම් නොපෙන ලෝකේ කියලා නම් දාලා තිබුණට මොන මේ වෙරළු ගෙඩිය ගැන අරක ගැනයි මේක ගැන ඔන්නෝ තියෙන්නේ. ඉතින් නොපෙන ලෝකේ නම් අදෘශ්‍යමාන ලෝකේ මරණය මරණයෙන් පසු తත්වේ අමනුෂ්‍යයන්ගේ ආගමනය අමනුෂ්‍ය ක්‍රියාකාරකම් අමනුෂ්‍ය භාෂාව අමනුෂ්‍ය sannivedana භූත sanni මේව තියෙන්නේ පාය. ඒ නිසා මිනිස්සු රවට්ටන වැඩක් රැවටිලි ගොඩක් එක්ක අදෘශ්‍යමානී ගියා සජීවී වගේ මේක කළා සජීවී නේ මහිතන්නේ රෑ 10ට කොහෙද ආයුර්වේද දෙපාර්තමේන්තුවල එහෙම කට්ටියන්නේ කෝර්ස් ගන්නනේ ඒ නිසා මෙව්වා හොඳයි කොණ්ඩ බඳපු චීනුන්ට කියලා අපිට කියන්න වෙනවා අවසරයි ස්වාමින් වහන්සේ දැන් වාසනාවකට වගේ මම අද ගినాපු මේ ඔබ වහන්සේ විසින් රචනා කරපු පොතේ නම් අවසානයේ තියෙනවා මේ ඔබ වහන්සේ මේ මොන මූලාශ්‍ර වලින්ද මේ කරුණු ගත්තේ කියලා ඒකනේ ශාස්ත්‍රීය ක්‍රමය ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය නේද ප්‍රාථමික මූලාශ්‍රය ඊළඟට ද්විතීක මූලාශ්‍රය වශයෙන් සඳහන් වෙනවා අපි ඒ ගැන පින්නමු අනිවාර්යයෙන්ම පොතක් ලියුවහම ඕකේ බලන්න අමිලා ඔව් ඕකේ බලන්න අපි ලියාගෙන ලියාගෙන ආවේ මොකටද මොකක්ද නිගමනය ඔව් ඒ හැම එකක් ඔය ඔය ගෙන්දාගේ මේ පොතේ මම දැක්කා අර මේ මහා නිදාන සූත්‍රයේ එහෙම මේ මේ කරුණ හොයාගත්තේ මෙන්න මේ සූත්‍රයෙන් එහෙම කියලා වරහන් ඇතුලේ දාලා තිනවා පොත මැද්දේ ඒක දාන්න ඕනේ ඒකද නැත්තම් අපි අනුන්ගේ අනුන් ලියපු දෙයක් පත්තරයක තීච්ච දෙයක් කවුරු හරි මාධ්‍යවේදී ලියපු දෙයක් අපේ පොතක් හැටියට නංගම් පට්ටන්නා දාලා ඔහොම පබ්ලිෂ් කිරීම මම දන්නේ සාමාන්‍ය ශාස්ත්‍රීය භාවයේ නිකන් හුලගක්වත් ගෑවිලා තියෙන කෙනෙක් නම් එහෙම කරන්නේ නේ ඒ නිසා මේ වැරදි වැඩේ නම් කරන්න එපා අපි ඒව ගැන සංවේදීව ඉන්නවා අදටත් හෙටටත් කියලා කියන්න කැමතියි මේ ස්වාමීන් වහන්සේ දැන් ඉතින් මේ සිංදුවක් කියාගෙන හිටපු අමිලා විදන් සිංදු කියන්න නැති වෙනකොට ඇවිල්ලා මේ අනවශ්‍ය දේවල් අවසන්වා කියලා මට අහන්න ලැබුණා ඒ කෑල්ල තිබුණා මට මේ අමතක වෙලා තිබුණේ මේ පහුගිය කාලේ දැන් මේ දැන් අනුන්ගේ සින්දු කියලා ජනප්‍රිය වෙච්ච කෙනෙකුට පහු වෙනකොට කලාව වැඩ නැහනේ එහෙම මිනිස්සුත් එහෙම ගෑනොත් සමහර වෙලාවට සමාජයේට මේ මිත්‍යාවට එරෙහිව මිත්‍යා පතරනකොට ඒවට එරෙහිව YouTube වලින් කතා කරන අය ඉන්නවා එතකොට මේ හැම කෙනාටම මම මේ කියන්නේ ඇත්ත නැත්ත බලන්න අපි ගාවට එන්න නිකන් මඩ ගැහුවා කියලා වැඩක් වෙන්නේ නැහැ ඒකෙන් අර එක්ක තමන්ගේ අර තමන්ට කැමති නම් එහෙම කළා කියලා වරදකුත් නැහැ ඒගොල්ලන්ගේ දැනුමනේ ඒ නිසා මම ඒ කාරණාව පැහැදිලි කරන්න කැමතියි නමුත් අපිට අපේ ආගම ධර්මය පිරිත කියන්නේ අපේ ජීවිතේ මගේ ජීවිතේ නම් පිරිත කියන්නේ අවිවෘතිය අපේ හිතේ ශක්තිය වර්ධනය කරපු තැනක් ස්වාමීන් වහන්සේ මෙච්චර පිරිත් ඇහිණ රටේ ওই පිරිත් මූලික බලයක් තියෙනවා නම් එහෙම නැත්නම් වහන්සේ අපේ දේශනා කළ පරිදි පිරිත් සජ්ජායනීදී වතුර කලයක් උතුරා හැරෙන මට්ටමට පත්ුණා කියලා වහන්සේ දේශනා කළා. ඉතින් ඒකම වෙනවා නම් මිච්ඡර පිරිත් ඇහෙන රටේ මුකුදත් ගොඩ ගන්න එපාය කියලා වචනයක් අපිට ඇහුණා. එතකොට අපි වහගෙන ඉන්න අපිව බලාගෙන ඉන්න අපේ ප්‍රේක්ෂකයාට අපි මේ පිරිත් පිළිබඳව හරි තොරතුරු දෙන්න ඕනේ. मतु कलन ओन प्रधान कारण केक मे वेदमाना मे नालिकावकी निमी जातिक रूपवाहिनी पोहय दवसे मे
මේ කාරණේ හෙලිපෙහෙලි කරන්න ওই වැරදි ලෙස පිරිත දේශනා කරනකොට වතුර උතුරනවා කියලා කතාවක් කියනෝනේ. ඒක බොරු කතාවක්. පිරිත උතුරනවා කිව්වහම වතුර උතුරනවා නම් මේ රටේ පිරිත කියන තරමට මේ මහා සාගරේ උතුරන්න එපාය. මේ ලින්ටික උතුරන්න එපාය. මේ ගංගාවල් උතුරන්න එපාය. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම කරන්න පුළුවන් කෙනෙකුටත් ඉන්නවා නම් මේ රටේ කහ හෝ සුදු ඕන කෙනෙකුට අපි මේ වැඩසටහන විවෘතයි. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් අපි සමහර උදවිය හිතන්න පුළුවන් ඇත්තටම මේ සුනාමිය කියන මොහොත ගොඩ ගැලීමක් සිද්ධ වුනේ පිරිත නිසාද කියලා මේ වගේ අපිට එහෙමත් හිතන්න බැරි. දැන් මේ හාමුදුරුව කොච්චර තමන්ගේ වචනේ ගැන සිතිවිලි ගැන කියන්න ඕන දේ නොකියන්න ඕන දේ ගැන කිසිම පාලනයක් නැති බව දවසක්වත් භාවනා කරලා තියෙනවද කියලා මට දැන් සැක හිතෙනවා. මොකද හේතුව මේ බුදු පිරිත ගැන කියන්නේ අපි ඇහින් දැකලා තියෙනවා අපේ නායක හාමුදුරුවරු මේ පිරිත භාවිතා කළේ කොයි මොන තරම් ශ්‍රද්ධාවකින්ද මොන තරම් සූදානම් වෙලාද මොන තරම් විශ්වාසයකින්ද මොන තරම් ශ්‍රද්ධාවකින්ද නේ රුවන්වැලි සෑයේ කොත වෙනස් කළත් සමහර අය කියන හොරගම් කළා කියලා ඒක වෙනම කතාවක්. ඒ හැම දෙයක් පවා කරන්නේ පිරිත මුල් කරලයි. ඒක හොඳම සුබ කටයුත්තක්. ඉතින් මේ පිරිත් දේශනා කළාට පස්සේ මේ පිරිත වාර ගණන සිද්ධ වුණාට පස්සේ පැන්කල උතුරනවා. අපි ඇස් දෙකෙන් දැකලා තිනවා. ඉතින් මේ අය දැක්කේ නැති වුණාට අපි මොනව කරන්නද? ඒවා දකින්න වාසනාව තියෙන්න ඕන. ඒවා දකින්න පිනක් තියෙන්න ඕන. ඒවා දකින්න තමන්ලගේ ශක්තියක් තියෙන්න ඕන. තමන්ලග විශ්ව ශක්තිය නැති වුණාට අන් අය ළඟ නැහැ කියන එක සදාචාර සම්පන්නද? ඉතින් තමන් මෙච්චර කෙස් පැහෙනකම් කෙස් ඉදෙනකම් සිවුරේ ඉඳලත් සිවුරේ විතරක් නෙවෙන්නේ නැති සමහර වෙලාවට පිරිතේ බලය අත්දකින්න බැරි වුණා නම් කාටද මේක කියන්නේ? හැබැයි දැන් ඒ කරපු ප්‍රකාශනෙ ඔහොම පිරිත් කියනකොට පැන්කල උතුරනවා නම් මේ මුහුද ගොඩ ගලන්න ඕන සුනාමි එන්න ඕන ලින් උතුරන්න ඕන කියලා මේ පොයේ දවසක කියපු ප්‍රකාශනය පාලනය කරන්නවත් බැරි නිකන් හරියට නම් කුළුමීමේ දඟලුවා වගේ. ඒවා පාලනය කරන්න මේක සජීවී නෙමෙයිනේ නිෂ්පාදනය කරලා පස්සේ යන රෙකෝඩ් එකක් හදන්නවත් මේ පාලන අධිකාරියට බැරි වෙන්නේ ඩොලර් වලට යට වුණාද කියලා අපට අහන්න වෙනවනේ. ජාතික රූපවාහිනිය සමහරට අම්මා අප්පගේ බූදලයක් වගේ භාවිතා කරනවා දෝ දානිස් පැන්නට වඩා භයානකයි එදා මේ හාමුදුරුන් නැට්ටපු නැටිල්ල. ඒ නිසා අපට අයිතියක් තියෙනවා මේ වැරදි වෙන්න දෙන්න එපා. පැහැදිලිවම මෙවැනි දේවල් වීම තුල ජාතියට හානියක් සම්බුද්ධ ශාසනයට හානියක් අපේ පිරිතට හානියක් මේ කරන සංස්කෘතියට අපේ සංස්කෘතික ලොකු සෝදාපාලුවක් මිනිසුන්ගේ මේ මනෝ ශාන්ති කර්මයක් කෙසේ වෙතත් මනෝ චිකිත්සාවක් කෙසේ වෙතත් මිනිස්සු නිකන් ඔල්මරන්දම් කරලා පම්බක් ගාලක පටලවනවා නෙමෙයිද? හීන් සැරේ සිවුරකුත් ළඟ තියාගෙන තවත් තවත් අය මොන වගේ ඩීල් එකක් ගහනවද කියලා මේ පොහොය දවසේ අදෘශ්‍යමාන අපිට හිතා ගන්න බෑ. සමහර අය වෙලාවට නිවේදිකාවට පාලනය කරගන්නත් බෑ. අර එහෙන් එහෙනවා චිච්චික් ගාලා කනට කියනවා මැදිරින් ඇති 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 වැඩි කියලා වගේ කාලෙත් නෑ මට කාලෙ තිබුණත් එකයි නැතත් එකයි මං කියන්නේ මට ඕන දේ මං කියනවා කාලෙ බලෙන් හරි ගන්නවා කියලා එහෙම ගත්ත අපි දැක්කා. මේ නිසා බැරින්නම් දානිස් හොඳයි කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් අදෘශ්‍යමාන අපි කතා කරන්නේ ඔබ දැනගත යුතු තොරතුරු. මෙච්චර දවසක් අපි අදෘශ්‍යමාන තුලින් කතා කරේ නොපෙනෙන ලෝකයේ නොපෙනෙන බලවේග ඔබටත් තියෙනවා. ඔබටත් ඒවායින් කරදර තියෙනවා. එහෙනම් ඒ සඳහා පිහිට අපි කොහොමද ලබා ගන්න කියලා තමයි මෙච්චර කාලයක් අපි අදෘශ්‍යමාන තුලින් කතා කරේ. මේ වැඩසටහන තුලිනුත් අපිට ඒ සම්බන්ධ දීර්ඝ කතාවක් කරන්නට බැරි වුණේ මොකද කියලා දැන් ඔයාලට තේරෙනවා. ඉතින් අපි ඊළඟ දවසේ අදෘශ්‍යමාන තුලින් මුණ ගැහෙන්නේ අලුත් කතාවක් අරගෙන. ඉතින් අද දවසේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය ඇත්කඳුරේ සුමනසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේට නමස්කාර පූර්වක සමුදෙන ගමන් ඊළඟ දවසේත් මූලාසනා රූඪ ඔබ වහන්සේ වැඩ සිටිද්දී අපි නැවත දවසක මුණ ගැහෙනවා අදෘශ්‍යමාන තුලින්. ආයුබෝවන් ඔබට.